අපි බලමු HIV self test එකක් කරගන්නේ කොහොමද කියලා. මේ පරීක්ෂණය ආරම්භ කරන්න මිනිත්තු 15කට පමණ කලින් කිසිම කෑමක් හෝ බීමක් ආහාරයට ගන්නේ නැතුව ඉන්න ඕනේ. ඒ වගේම පරීක්ෂණය ආරම්භ කරන්න මිනිත්තු 30කට පමණ කලින් ඔබේ මුඛය හෝදන්න හෝ පිරිසිදු කරන්න යන්නත් එපා. මේ තියෙන්නේ HIV self testing kit එක. ඉස්සෙල්ලාම මේ පැකට්ටුවේ කල්ලිකුත් වීමේ දිනේ පරීක්ෂා කරලා බලන්න. ඊට පස්සේ හොඳින් ඉඩකඩ තිබෙන අඳුරු නැති විවෘත තැනකට ගිහින් ඔබේ self test kit එකේ ඇසුරුම විවෘත කරගන්න. ඒ ඇසුරුමේ ඇති පුංචි රඳවණයක් පොඩි ස්ටෑන්ඩ් එකක් වගේ අන්න ඒක එළියට ගන්න. ඒ වගේම මේ ඇසුරුමත් එක්ක එන උපදෙස් පත්‍රිකාව ඉතා හොඳින් කියවන්න. ඒ ඇසුරුමේ තියෙන කුඩා පැකට්ටුවක සාම්පල ගන්න පුංචි පීරක් වගේ උපකරණයක් ඇති. ඒ වගේම දියරයක් අඩංගු පුංචි ප්ලාස්ටික් බඳුනක් ඇති. ඉස්සෙල්ලම ඒ ප්ලාස්ටික් බඳුන එළියට ගන්න. ඒ ප්ලාස්ටික් බඳුන අර අපි කලින් ගත්ත පුංචි රඳවණයට සවි කරන්න. සවි කරලා ඒ ප්ලාස්ටික් බඳුනේ පියන විවෘත කරගන්න. අපේ පරීක්ෂා සඳහා අපි සාම්පල ගන්නෙ මුඛයෙන්නේ. ඉතින් ඒ මුඛ සාම්පලේ ගන්න තමයි අර පුංචි පීර වගේ උපකරණේ තියෙන්නේ. අර ප්ලාස්ටික් බඳුන විවෘත කරගත්තට පස්සේ පැකට්ටුවෙන් ඒ පුංචි පීර වගේ උපකරණයක් එළියට ගන්න. මේ උපකරණ දිහා හොඳින් බලන්න. ඒකේ පැතලි කොටසක් තියෙනවා. ඒ වගේම පුංචි දර්ශකයක් ඇතුළත් ඝනකම් කොටසක් තියෙනවා. මේ උපකරණේ පැතලි කොටස තියෙනවානේ. ඒ කොටසින් තමයි අපේ මුඛයේ සාම්පල් එක ගන්නෙ. ඒ කොටස කිසිම වෙලාවක අතින් අල්ලන්න එපා. ඒ පැතලි කොටස ප්‍රවේශමින් ඔබේ මුඛයේ උඩ විදුරු මසේ එක්වරක් අරගෙන යන්න. ඒ වගේම ඒ පැතලි කොටස මුඛයේ පහළ විදුරු මසෙත් එක්වරක් අරගෙන යන්න. හරි. දැන් අපි සාම්පල් එක අරගෙන ඉවරයි. අර රඳවණේට සවි කරපු දියරයක් සහිත පුංචි බඳුන තිබ්බනේ. අන්න ඒකේ දියරේ මේ උපකරණයේ සාම්පල සහිත පැතලි පැත්ත කිල්වන්න. ඔන්න දැන් තමයි අපේ self testing වැඩේ වැදගත්ම කොටස තියෙන්නේ. අපි අර පීර වගේ උපකරණේ පැතලි පැත්ත අර පුංචි බඳුනේ දියරේ ගිල්ලුවානේ. මේ විදියට මිනිත්තු 20ක් යනකම් ඒක ඒ විදියටම තියන්න. මේකට මිනිත්තු 40කට වඩා වැඩිපුර ගාලය ගන්න එපා. ප්‍රතිඵලය බලන්නේ මෙහෙමයි. අර පීර වගේ උපකරණේ බඳුනේ ඉවතට අරගෙන ඒකේ තියෙන අර පුංචි දර්ශකය වගේ කොටසට ඔබේ අවධානය යොමු කරන්න. ඒ දර්ශකයේ තියෙනව නේද C සහ T කියලා ස්ථාන දෙකක්. ඒ ස්ථාන දෙකේ C අකුර තියෙන දන විතරක් රතු පාට ඉරක් ඇවිත් තියෙනවා නම් ඒක ඍණ ප්‍රතිඵලයක් කියලා අපි කියනවා. මේකේ කියවෙන්නේ ඔබට HIV වෛරසයේ ආසාදනය වී නැහැ කියලා. කොහම වුණත් ගත වුණු මාස 3 ඇතුළත වෛරසය සඳහා අවධානමක් තිබුණා කියලා හිතේ සැකයක් තියෙනවා නම් තවත් මාස 3කට පස්සේ අපි ඔය කියලා දුන්න විදිහටම මේ self test එක කරගන්න එක වඩා සුදුසුයි. C සහ T කියන අකුරු දෙකටම රතු පාටට ඉරි දෙකක් වැටිලා තියෙනවා නම් ඒක ධන ප්‍රතිඵලයක් කියලා අපි කියනවා. මේකෙන් කියවෙන්නේ ඔබට HIV වෛරසය ආසාදනය වෙලා තිබෙන ඉඩ තිබෙනවා කියලා. හැබැයි ඒකෙන් නිසැකවම වෛරසය ආසාදනය වී තිබෙනවා කියලා කියවෙන්නේ නැහැ. මෙහෙම ධන ප්‍රතිඵලයක් ලැබෙනවා නම් මේ බව තහවුරු කරගන්න ළඟම තිබෙන ලිංගාශිත රෝග සායනයට ගිහින් වැඩිදුර වෛද්‍ය පරීක්ෂාවක් කරගන්න ඔබට පුළුවන්. එවිට ඔබට වෛරසයේ නිසැකවම ආසාදනය වී තිබෙනවද කියලා තහවුරු කරගන්න පුළුවන්. හැබැයි මෙන්න මෙහෙම දේවල් ටිකකුත් වෙන්න පුළුවන්. අර C අකුර ළඟ නැතුව T අකුරට විතරක් රතු ඉරක් ඇවිත් තියෙනවා නම් නැත්නම් C සහ T කියන අකුරු දෙකටම ඉරක් නැත්නම් එහෙමත් නැත්නම් දර්ශකයේ රතු පාට පසුබිමක් මතු වෙලා තියෙනවා නම් මේ ප්‍රතිඵල දෝෂ සහිතයි කියලා අපි කියනවා. මේ වගේ වෙලාවට අලුත් self test kit එකක් අරගෙන නැවත පරීක්ෂණය කරගන්න එක තමයි වඩාත්ම සුදුසු. අන්න එහෙමයි HIV self test එක අපි කරගන්නේ. පොඩ්ඩක් ඉන්න. තාම වැඩේ ඉවර නැහැ. ඔබේ self test එක කරාට පස්සේ අර පීර වගේ උපකරණේ, දියරේ තිබුණු පුංචි බඳුන, රඳවණේ සහ ඇසුරුම ඔක්කොම පරිසර හානියක් නොවන පරිදි බැහැර කරන්නත් අමතක කරන්න එපා.